ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව නියුජ පොලිස්පති නාලක ද සිල්වා මහතා තමන් සමග සිදු කළ බව කියන දුරකථන සංවාද කිහිපයක් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා අනාවරණ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමත් සමග එතෙක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ භාරව සිටි නියුජ පොලිස්පති නාලක ද සිල්වාව තොරතුරු තාක්ෂණ කොට්ටාසේ වෙත තාවකාලිකව ස්ථානමාරු කර ඇවුණා. ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත අද බහර දෙනු ලැබුවා. එම වාර්තාව පදනම් කරගනිමින් පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම් වෙත නිර්දේශ කළ බව නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළා. අදාළ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව පාර්ශව කිහිපයක් අද මෙලෙස අදහස් පළ කළා. නියෝජ්‍ය පොලිස්පතිවරයාව සැකකරුවෙක් බවට පරිවර්තනය වෙනවා. පොලිස්පතිවරයා ඔහුව අරගෙන ගිහිල්ලා බෝධි පූජා තියනවා. එතකොට හොරාගම්මගෙන් නෙවෙයිද මේ පේන අහලා තියෙන්නේ? ප්‍රශ්නයක් ඇති වෙච්ච ඒකාබද්ධ විපක්ෂේ නියෝජනය කරන කෙනෙකුට සැකකරුවෙක් වෙච්ච ගමන් මොකද්ද ඔහුව කරේ? ඔහු අත්තරංගොඩ නගර රිමාන්ඩ් බන්ධනාගාරගත කිරි. හැබැයි දැන් ඉන්න නියෝජ්‍ය පොලිස්පති නාලකට ඒ බීවාර්තාව හැදෙන්නේ නැහැ. නීතිය බල්ලට ගිහිල්ලා පොලිස්පති සිරිකොතේ ගිහිල්ලා. එක එක පුද්ගලයෝ කරන කතා තුල අපි මිනිස්සු අත්තරංගොඩ ගන්නෙ නැහැ. හැබැයි මේ පුද්ගලයා තුල තියෙන කතාවල හරයක් තියෙන්න පුළුවන්. අපි මේක හරයක් කියලා ඉවත දාන්නෙත් නැහැ. ඒකින්ද ඒක දැඩි පරීක්ෂණය කරලා වැරදිකාරයෙක් වෙලා යම් තැනක ආවොත් අවශ්‍ය පුද්ගලයාව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න. හැබැයි අවාසනාවත්ත මොකක්ද? මේ පරීක්ෂණය කරන්න සිදු වී තිබෙන වර්තමාන පොලිස්පතිවරයා ජෝකර් කෙනෙක්. ඔහු තමන්ගේ තනතුරට ගැලපෙන්නේ නැති හැසිරීමක් අද ඔවුන් පෙන්වුම් කරමින් තිබෙනවා. මේට පරීක්ෂණය දියත් කරන පෙර පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබෙනවා මේ හඬපටේ පිළිබඳ සැකයක් තිබෙනවා. පොලිස්පතිවරයා පරීක්ෂණය ආරම්භයේදීම යම් පාර්ශ්වයක් නියෝජනය කරන බව පෙන්වුම් කරමින් තිබෙනවා. ඒස් වැරදි. නිසා එවැනි හැසිරීමක් සහිත පොලිසියකින් මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු වේද කියන බරපතල සැකයක් අපි හමු යද තිබෙනවා. මම CID2ගේ ශානිය බෙසිකට මැතිතුමාට කතා කරා. එතුම බලාපොරොත්තු වෙනවා කිව්වා සතියක් වගේ ඇතුළත මේ පරීක්ෂණය ඉවර කරන්න. ඔය අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා හිටියේ තස්ත විමර්ශනයකදී. දැන් ඔහු මාරු කළේවන ආන්තර අදාළ ඒක පරීක්ෂණ පවත්වන සාමාන්‍යයෙන් ඔය හඬපට පරීක්ෂා කරන්න මම CID2න් ඇහුවාම කිව්වේ වොයිස් එක රෙකග්නයිස් කරන කොළඹ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් එක්ක තමයි මේ කරනවා කියලා කිව්වේ. ඇයි මේ වඩ තහනමකට ලක් කරන්නේ නැතුව පරීක්ෂණ පවත්වන්නේ කියන කාරණය පිළිබඳව මමත් විමතියට පත් වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා ඒ කියන වැඩේ ඉතාමත් ඉක්මනින් වෙයි කියලා.